ජනාධිපතිවරණය ලබන 21 වෙනිදා පැවැත්වීමට සියලු කටයුතු අතිබිනවා. ඒ සඳහා වන තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු පෙරේදා ආරම්භ කෙරුණා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කර බලකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක හා ප්‍රභු ආරක්ෂක කොට්ටාශ යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩල පෙරේදා තැපැල් ඡන්දය පාවිච්චි කළා. ඒ සහ අද ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සහ සෙසු සියලු රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතිනවා. එමින්ම පෙරේදා දිනේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ පොලිස් නිලධාරීන් සඳහාද අද දිනේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවනවා. අදාළ දිනයන්හි ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට ලබන 11 සහ 12 යන දෙදින තුල තම සේවාස්ථානයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඡන්දය සලකුණු කිරීමට හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. තැපැල් ඡන්ද අයදුම්කරුවන් 24,268 දෙනෙකුගේ අයදුම්පත් ප්‍රතික්ෂේප වී ඇති අතර ඒ අනුව මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූ මුළු සංඛ්‍යාව 712,319. මේ අනුව අද දිනේදී සෑම දිස්ත්‍රික්කයකම බාධාවකින් තොරව තැපැල් ඡන්දය සලකුණු කිරීම සිදුකරන ආකාරය දක්නට ලැබුණා.